දේරුවන් මේ දක්වා පවුල් 1300කට වගේ ආසන්න ප්‍රමාණයකට හැම කෙනාටම යම් සහයෝගයක් ලබා දෙමින් තමයි ආවේ. ඉතින් අපි මම හිතන්නේ අපි හාරු ගොඩක් සතුටු වෙන්න දෙති. මේක අර සහජීවනයේ සිංහල අයද මුස්ලිම් අයද වෙනත් ආගම් අදහන අයද හැම කෙනාටම දුප්පත් අයද පොහොසත් අයද හැම කෙනාටම මේ සහන ලැබුණා. ඉතින් ඒ කාරණාව කරන්න මැදිහත් වෙච්ච පුජ්‍යලය වශයෙන් මට මනත් හරි සතුටුයි. අපි හාරු මට කිව්වේ මොකක් හරි දෙයක් මේ ජනතාව වෙනුවෙන් කරන්නට ඕනේ කියලා. ඒ අනුව තමයි අපේ සහකාර අපේ නිලධාරතුමා අපේ ආදේශ ලේකම්තුමා මොකද මට මේ වගකීම අපේ හාරු දුන්නාම මට අතන හාරු නිරන්තරයෙන්ම කී හැමදේශෙම කිව්වේ තමයි ප්‍රශ්නයක් ඇති වෙන්න බෑ හරියට කරගන්න ඕනේ කොහොමද කරන්නේ මම ඒ හැමදේශෙම හිතුවේ අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපේ නිලධාරි සම්බන්ධ කරන් කළොත් විතරයි මේ කරන්න පුළුවන් අපි කරන්න ගියොත් මේක අවුලක් වෙනවා දේශපාලන අපි යම් හිතවත් තමයි වෙන්නේ නිසා ඉතින් මේක ගත්ත නිර්මාය අනුව නිවැරදි ලේකම් හදාගෙන ඒවා තවදුරටත් ආරු කරන තමයි කටයුතු කරේ ඉතින් සාමාන්‍යයෙන් බෙදන්න ගියාම පවුලක් දෙකක් තුනක් එනවා ඒක ස්වභාවය ඉතින් ඒක අපි නවත්තන්න පුළුවන් කමක් නැහැ ඉතින් එහෙම මිසක් අපිට ලොකු අඩුපාඩුුනේ නැහැ මේක ධාර්මයෙන් පටන් ගත්ත වෙලේ ඉඳලා කොයි ලේකවත් අපිට හිතරි දෙන්න අයියෝ මේවා කරලා වැඩක් නැහැ මේවා වැඩක් නැති වෙලා මිනිස්සු එහෙම එකක් හිතුන්නේ කොයි ලේකවත් එතන අපි කලකිරීම ලක්ුන්නේ හැම තිස්සෙම කලාගෙන බලාගෙන සතුටින් පුජ්‍යලයකත් හොඳ හිතවත්කමේ සතුටින් තමයි මේ දක්වා ආවෙන්න අපේ යමන් හිතන අඳුරන්නත් ලොකු සතුටක් ඇති සහභාගීත්ව මේ හැමෝම ඊ දවසේ පෙරේද දවස් සහභාගී වුණා. ඉතින් අපි දන්න අපේ හාමුදුරුවෝ කරන සමාජ සේවය පාසල් ගොඩනැගිලි 100,000 ගාණක් ඇතිද මේ පන්සලට මම හිතන්නේ විදුහල්පතිතුමෝ දැන් 300ක් 400ක් ඇවිල්ලා ඇති පාසල් ගොඩනැගිලි දැන් මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට යන්නේ නැහැ ගුරු විදුහල්පතිවරු දෙමව්පියෝ මේ පන්සලට තමයි එන්නේ ගොඩනැගිල්ලක් හදාගෙන. ඒකද ඒක හිටු වෙනවා අමාත්‍යාංශයට ගියොත් ඕක හිටු වෙන්නේ නැහැ කවදාවත්. බරුවට ප්ලෑන් එකක් අඳලා මොකක් හරි කරන්න ඇරෙන්නේ නමුත් පන්සල අපේ ආවට කිව්වොත් ඒක කොහොම හරි හදේ කියලා මම දෙමව්පියෝ දෙවතුන් එක්ක හරි ඇවිල්ලා නිරන්තර ඉල්ලින්ගල මේනකොට ඉස්කෝල 50ක් 45 50ක් මේනකොට හදලා දීලා තියෙනවා. ඒ අතර ඔබ දන්නා ඌරපල පාසල් දෙක අපේ වේයන්ගොඩ පාසෙන් මේස් එක මහාවිද්‍යාලය එල්ලක්කල කමුරගල්ල පාන්න මේ වල්පොල අපේ ගොරගදේනිය බීරමුල මේ හැම පාසලක් මේ වගේ සංගමිත්තාව මේ ප්‍රදේශවල ඉතින් ඊට අමතරව වෙනත් ආසනවල මේ මීරික මාසෙ මේනෝලත් ඉස්කෝලයක් හැදෙනවා පස්සයාල ඉස්කෝලේ හැදෙනවා වහරක හැදුණා දෙමළ ඉස්කෝලේ හැදුණා ඒ වගේම තිහාරේ මුස්ලිම් ඉස්කෝලේ විවිධ තර්ජන ගල්තින් තිබුණත් හැදුණා ඉතින් මේ වගේ අධ්‍යාපනය මිනිසුන්ගේ අනාගතය වෙනුවෙන් කරන් තියෙන හොඳම ආයෝජනය තමයි අධ්‍යාපනය ඒක අවදාවත් අහක යන්න නැති මුදලක් අපි අර ඒ දේ කරා වගේම අපි දන්නවා එදා ශාලා බෝම්බ පුපුරපු දවසේ මමත් ආවා ඉතින් මේ හැමදේම මම දන්නේ මම ආමුදේක ළඟ සම්බන්ධතාවය තියෙන නිසා එදා අපි රාත්‍රියේ එනකොට දහස් ගණන් සෙනඟ ආවේ තනියන් ගෙද මහා ගෙදරට එන වාගේ පන්සලට තමයි අර අවිස්සාවේලදී හැදෙන මිනිස්සු ආවේ මේ පන්සලට ආවේ ඒ අයට කයම බීමද බේත්හෙද්ද නවාතයන්ද ඇඳුම් බැලඳුම්ද ඒ සියලු පහසුකම් පපයන් අපේ හාමුදුරුවෝ මම හිතන්නේ ඒ වකවානු දුල අකණ්ඩවම ඒවට කටයුතු කළා ඒ මිනිස්සුන්ට ගෙවල් වල පදිංචි වෙන දක්වාම අවශ්‍ය කටයුතු කළා එදා කළුතර ප්‍රදේශයේ ජලගලම ලක්වැත්තේ පුජිනින්ද අපි ගිහිල්ලා ගෑස් සිලින්දර් ගෑස් ලී ඔච්චර දේවල් අපි ලබා දුන්නා. සුනාමියෙන් එතකොට අපේ ආමයක මම වැඩි ලොකු සම්බන්ධයක් නැහැ. නමුත් සුනාමිය ආපු වෙලාවේ ගෙවල් කොච්චර හදලා දුන්නාද? දැන් මේනකොට කළු මේ කතරගම ප්‍රදේශයේ ගෙවල් කොච්චර ප්‍රමාණයක් හදලා දෙනවා දුප්පත් මිනිසුන්ට. රෝහලට ගියාම ළමා වාට්ටු වේවා හැමදේම එහෙම නැත්නම් 15 වාට්ටුවේ ස්කෑන් එක එහෙම නැත්නම් අද වෙනත් අර කොයාන්තය එහෙම නැත්නම් භික්ෂු වාට්ටුව එතකොට දැන් කොරෝනා වාට්ටුව මේනකොට හදනවා. ඉතින් මමත් මේ අර රෝහලේ කාර්වල් කාපට් කරන හැමදෙස්ම හාමුදුරුවෝ හදපු ළමා වාට්ටුවේ ළමයින්ට දූවිලි යමනවා කියලා තමයි ලියුම් ලියන්නේ මේ එක කාපට් කරලා දෙන්න කියලා. ඉතින් ඒ වගේ හාමුදුරුවෝ සුවිශාල වැඩ කොටසක් කරා. ඉතින් ඒ වැඩ කොටස මේ පන්සලට ඔබ ආවොත් කොච්චර අය සිස්වද්ද ගන්න අද මුස්ලිම් ළමයි මම දැක්ක වඳිනවා අපේ හාමුදුරුවෝ මා මතක දන්නේ මම සිස්වද්ද ගන්න ළමයි කියලා. ඒතර මුස්ලිම් අය කියලා අතාරින්න පුළුවන් එහෙම කරන්නේ නැතුව ඉතින් සුවිශාල වැඩ කොටසක් අපේ හාමුදුරුවෝ කරන්නේ. ඉතින් අපි අගේ කරන්නට ඕනේ. ඒක මං නමත් සාමාන්‍යයෙන් හාමුදුරුවෝ ගැන පෑන ඉතිහාසය කියවනවා පොතපත දන්නවා ඒවා ගැන අපි චරිත කතා කරනවා අපි අහලා තියෙනවා පොඳ ජනප්‍රිය හිත්කඩ සුමංගල වාරේපල සුමංගල වැලිමිට සරංකර එහෙම නැත්නම් වැත්තේ හාමුදුරුවෝ මේ අපේ මේ පුස්සන් ලිව මේ මොනවද අපේ සද්ධර්මරත්න ලිව ධර්මසේන හාමුදුරුවෝ මේ වගේ හොඳ හාමුදුරුවෝ ගැන අහලා තියෙනවා. හැබැයි Tamange ධනේ පාවිච්චි කරලා අනුන්ට සේවය කරපු කෙනෙක් ගැන අපි අහලා නැහැ. ඒ කියන්නේ අසරණ සරණ සේවයේ යෙදිච්ච කෙනෙක් ගැන අපි අහලා නැහැ. Tamange ධනය අව කෙනෙකුගෙන් හොයාගෙන කියන්න පුළුවන්. හැබැයි තියෙන සම්ප්‍රදාය ගමෙන්
නමෙන් පන්සලක් නිසා පන්සලෙන් නමට කියලා සංකල්පයක් නැහැ. හැබැයි පන්සලෙන් හැමතිස්සෙම ගිය බාන එහෙම නැත්නම් යම්යන් චර්යාවන් මෙතනින් පන්සලෙන් ගිය හැමතිස්සෙම මුදල් ඊළඟ මිනිස්සුන්ට ගෙවල් ලැබුවා, ඉස්කෝල හැදුවා, රෝහල් ලැබුවා, අධ්‍යාපන සල්ලි දුන්නා නැති බැරි කෙනාට හැමදේම කළා. ඒ නිසා අපි ආව ලොකු සුවිශාල කාර්යභාරයක් කළා. ඒ අතර තමයි රූපවාහිනිය දැකලා අපෙන් අහලා මේ නැති බෑ මේ වන් වතුරෙන් අනාථ වෙච්ච මහා පිරිසකට මේක මේ ඔබ හතර පහ දෙනා වුණාට අද අපි මේ දැන් 10 සාමාන්‍යයෙන් 10,000කට වගේ කතා කරලා තියෙනවා ඊයේ පෙර ඊයේ වියලකොඩ ප්‍රදේශයේ ගියාම එක පවුල් 150යි 200යි අපි ලොකු පිරිසකට මේ නම් කතා කරා ව්‍යාර කරු මේ සේවය ගැන අපි කිව්වා මොකද හාමුදුරු පළවෙනි දාය ගෝ උදේ වැසංගුවේ මොකොත් කතා වුණ නැ කෝ ගෙන්න එන්න කෝ බඩු ටික ගන්න කියලා එහෙනම් මම තමයි කිව්වේ එහෙම බෑ අපේ අනුයි මදාල්ලුදී අපේ අනුරු අඳුරන්නේ නැතුව ඇති මම වචනයක් හරි කතා කරන්න ඕන ඉතින් මේ කරපු කාර්යභාරය ඉතින් ඒ නිසා මම මීට වඩා දීර්ඝව කතා කරන්නේ මේ සමාජය අපි එහෙම කෙනෙක් දැකලා නැහැ ඒ කියන්නේ එක කියන්න බෑ ඉතින් එහෙම තමන්ගේ මුදල් වියදම් කරලා එහෙම කරා නම් අපි දන්නවනේ එහෙම කෙනෙක් අපි අහලා නැහැ දැකලා නැහැ අපි හිපිට අපි දකින්න කාලේ අපිට ඉන්නවා එහෙම කෙනෙක් අපි අපේ හාමුදුරුවෝ ඒ නිසා මේ භූමිය කියන්නේ එදා තිරිසංගපෝ රජුරු තමන්ගේ හිස දන් දෙන්නේ පරමාර්ථ පාරමිතා දරන තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරන මතු බුදු වෙන්නට ඒක අපි දන්නවා සස ජාතකයේ වෙනත් දහම් තුන ජාතකයේ ඒවයි කතා වලින් අහුවා මිසක් අපි වර්තමානයේ ඉතිහාසයේ තියෙන තිරිසංගපෝ රජු තමයි හිස දන් දුන්නා කියලා ඒ භූමිය පුණ්‍ය භූමියක් මෙතන මතු බුදු කෙනෙක් බුදු වෙයි කියන බලාපොරොත්තුවක් තිබෙනවා මෙතනදී මේ පන්සලවට ගත්තත් පිරිවන ප්‍රතිරාජික වෙන පිරිවන පෘතුගීස් කාලේ විනාශ කරපු එක අද දවස වෙනකොට මේවා නැවත නවීකරණය කරලා ඒ ආගමික කටයුතු අපේ ඒ වගේ බුද්ධ ශාසනය පැවැත්වෙන සුවිශාල කාර්යභාරයක් කරන තැන ඒ නිසා අපේ හාමුදුරුවෝ ලොකු කාර්යභාරයක් කරන ඉතින් අපිට කරන්න දෙයක් නැහැ මේ මුදල් ඔක්කොම අපේ හාමුදුරුවන්ගේ මේ ශ්‍රමයේ හාමුදුරුවන් බඩු පැකට් කරන්නවත් අපි ආවේ නැහැ හැබැයි බෙදා දෙනකොට අපි මේ ගිහිල්ලා මේකෙන් අපිටත් යන ජනප්‍රියතාවයක් ඇති වෙනවා අපිට මිනිස්සු අතර යන්න පුළුවන්කම ලැබුණා අපි මිනිස්සුන්ගේ ආවේග පාලනය කරගන්න පුළුවන් අපි ඇහිලා මොනව හරි දුන්නාද හාමුදුරුවෙක් හරි ඇහිලා එතකොට මේ කොම හාමුදුරුවන්ගේ නමුත් අපි මේ නිසා අපි හාමුදුරුව කරපු දේ එක අපි එකතුණා යහපත් කාර්යයක් අපි හැමදෙස්සෙම ඉද අපේ හාමුදුරුවෝ නායක ස්වාමීන් වහන්සේගෙන් වඩා හොඳ කල්යාණ මිත්‍රයෙක් මග පෙන්වන්නේ අපේ හාමුදුරුවන්ට භාෂා හයක් අතක් කතා කරන්න පුළුවන් ආදර්ශල ගන්නට ඕන ධර්ම ප්‍රචාරයේ එද ඇමරිකාවගේ ඉංග්‍රීසින් බහුලව ඉන්න රටවල ගිහිලා ධර්ම ප්‍රචාරය කරලා ඒ අය යාළු මිත්‍රව කරගෙන මේ ඒ අයගේ උදව් උපකාරත් කරනවා මේවා කරන්නේ ඉතින් ආදර්ශල ගන්න ඕනේ චරිතය ඒ නිසා තමයි අපි හාමුදුරුවෝ ඉඳලා මේ හැමෝම අතහැර නොගිහින් මේ කාරණාව ගැන දින දෙකක් තිස්සේ වගේ මේ හාමුදුරුවෝ කරන හැම වැඩේටම අපිට ආරාධනා තිබුණා නොතිබුණා අපි අනිවාර්යයෙන්ම ඒ හැම කටයුතුම සහභාගී වුණා ඉතින් ඒකලිය හාමුදුරුවෝ කරන ගෞරවයක් වශයෙන් ඒ නිසා අපිට හාමුදුරුවනේ කළ හැකි දෙයක් නැහැ ඉතින් අපි මේ පිට අපි විශ්වාස කරන අපේ හාමුදුරුවෝ මේ පාරමී ධර්මය පුරන්නේ සිරිසංගපෝ රජුරෝ වගේ මේ භූමිය තුළ උන්වහන්සේ බුදු වෙන්න ප්‍රතිපදතු වගේ සිරිසංගපෝ රජුරෝ අපේ හාමුදුරුවෝ පාරමී ධර්මයන් මේ භූමිය පුණ්‍ය භූමිය තුළ ඉතින් අපිට කරන්න පුළුවන් දයත් එකතු කරලා අපේ හාමුදුරුවෝ යම් දවසක මේ භවයකදී බුදු බවටපත් වෙන්න කියලා ආශිර්වාද කරන එක තමයි අපිට කරන්න තියෙන ඊට වඩා දෙයක් නැහැ ඒ නිසා මම මීට වඩා දීර්ඝව කතා කරන්නේ අපි වේයන්ගොඩ ඔය දාල්ලෙන් පටන් අරන් නෑ ගමනක් ආවේ මම හිතන්නේ මේ වකවානුවේ පොලිසියෙන් එහෙම ලිව්වනම් අපි ෆෝම් හිරේ යන්න ඕනේ වාහන 10ක් 15ක් එක දිගටම එනවා මිනිස්සු බලනවා මොකද්ද මේ කියලා ඒ කියන්නේ බඩු මුට්ටු පුරවන්න මේ අම වාහනේ මේ දෙමුනේ මිනිස්සු අපි සෞඛ්‍යාරක්ෂක විශාල බෙදා ඊට තෝලා කරන්න දෙන්නේ නැහැ ළමයි 175 එකතු කරා කළා ඒ බඩු මුට්ටු දෙලා දුන්නා නෑ ගමනක් ආද අත්තන කල ඔය නෑ ගමන ඇවිල්ලා මේ අවසාන වෙලාව අපි ඔබ හතර පහ දිනක් ඉන්නවා කියලා කිව්වත් අවසාන කරලා දාලා ගියේ නැත්නම් මේ අවසාන කරලා වෙන්න ඕනේ නේද අපි මම අවසාන වශයෙන් අපේ නායක හාමුදුරන්ට මගේ ගෞරවය ප්‍රණාමය අපි හැම දෙනා වෙනුවෙන් පොද කරනවා මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් අපේ හාමුදුරුවෝ බලලා ඒ අර චරිත වික්‍රේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය ඒ කියන්නේ මිනිස්සුන්ගේ සුඛ විරණේ නිවන් දක්වනට වඩා වටිනවා මිනිස්සු ජීවත් කරෝනේ මිනිස්සුන්ගේ අධ්‍යාපනය ලබා දෙන හේතුව අපේ හාමුදුරුවෝ ඒ තැන ඉඳගෙන අපේ මේ ජනතාවෙන් දුන්නු මේ ශක්තිය අපි අගය කරනවා අපි නමස්කාර පුර ගෞරවය අපේ සීවලි හාමුදුරන්ට අපේ හංකාලේ හාමුදුරන්ට අපේ පොඩි හාමුදුරුවිය වැඩමුළ ඒ ස්වාමීන් වහන්සේලාට මේක සම්බන්ධීකරණය කරලා දුන්නේ අපේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා උපදේශමද ගමේ ගාමිණධාරීන් සංවර්ධධාරීන් සමෘද්ධි ගොවි ඒ වගේම අපේ ගාමිණධාරී ප්‍රධාන තරඟකත්වයෙන්දී ඒ ලයිස්සු හදලා කිසිම තැනක පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන් නමුත් සමස්තයක් වශයෙන් ගන්න මේ වැඩසටහන ආපෝ හැලමන මහා සතුට ගැන දෙන කාරණා මිසක් කොතනවත් හිතට තැවුලක් ඇති වෙන කාරණාවක් ඇති වෙලා නැහැ කොයි තැනකවත් බඩු මල්ල අධ්‍යාපා වැඩිපුර දෙන්න වෙන්න පුළුවන් ඒ ලයිස්තු ගත කරනකොට ඒවා ඉතින් සාමවිත වඩා සාමාන්‍ය දේවල් ඒ ඇරෙන්නේ ඒ නිලධාරින් තමයි කාර්යභාරය අකන්න කරලා තිබුණා ඒ වගේම අපේ මේ වාහන සපයලා දුන්නු ඒ අපේ ඒ නිලධාරින් අපේ විල සංගමයේ බඩු පැකට් කරන සුභි හාමුදුරුවෝ
ඒ වගේම මේ හාමුදුරුවෝ මේ පසුගමන්ගේ අපි හැමදෙනා අපේ ප්‍රාදේශීය දේශපාලන අධිකරණ අපේ පාලිතව සභාපතිතුමා පන්දැතුම මන්ත්‍රීතුමනි කොට්ටාසල මන්ත්‍රීවරු තමන්ගේ කාර්යයක් කොට ඇවිල්ලා හැමදෙනාම සහභාගී වුණා. එතකොට ඒ විතරක් නෙවෙයි අපේ ආපදා නිලධාරතුමා තමයි ගොඩක් මේකේ කුමාර තමයි අපි හැමදෙස්සම කිව්වේ. මම ලයිස්තුව ගෙනියන්න ඇවිල්ලත් ආයේ මම මාත්‍යව ආයේ චෙක් කරලා බලලා කියන්නේ. මොකද හාමුදුරුවොත් එක්ක වැඩ කරනකොට අපි දන්නවා ඒක හරියට කරෙන්න ඕනේ මේක බොරුවට රවට්ටන්න. එහෙම කරන්න මේ හාමුදුරුවොත් හැමදාම විමානසන ශීලී. ඉන්න බොරු දෙයක් කරන්න අමාරුයි. ඒ නිසා මම 1100 කියලා වුණා දල වශයෙන් කියලා ගියාට මට 1012ක ලයිස්තුවක් තමයි ලැබුණේ. ඒතකොට මම ආයෙත් කියවහ තමයි 1088 දක්වා වුණේ වියලගොඩ ප්‍රදේශයේ වැඩි ප්‍රමාණයක් එතන එකතු වෙන්න තිබුණ නිසා. ඉතින් ඒ නිසා අපේ දැන් මේ අපේ ආපදා කළමනාකරණ නිලධාරතුමත් ඒ වතුරෙන් වගේ වතුරෙන් ආපදා වෙච්ච වෙලා වගේ මේලා ලොකු කාර්යභාරයක් කළා. ඉතින් හැමෝටම මම ස්තුති කරන්නට ඕනේ. මොකද මේක අවසාන රැස්වීම අපි දින දෙකක් අකණ්ඩ කරපු ක්‍රියාදාමයක අවසාන නිසා. ඒ නිසා මම මීට වඩා දීර්ඝ කතා කරන්නේ නැහැ. අපේ ආන්දරුවන්ටත් ඉදිරියටත් මම හොඳ කටයුතු කරන්න ඒ වගේ මේ සෞඛ්‍ය සම්පන්න ඉදිමින් වඩා දීර්ඝාසු ලැබුමින් කටයුතු කරන්න ශක්තිධාරී වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් බෝහන්සියට අවසාන වශයෙන් අපි හැමෝම එකතුල යම් දවසකදී මේ අපේ ආගම හැටියට පාරමී ධර්ම අපි දන්න පාරමී ධර්ම දරන්න උපපාරමී දරන්නට ඕන පරමාර්ථ පාරමී දරන්නට ඕනේ. මේ ආරම්භයක් වශයෙන් ඔබ වහන්සේගේ පෞද්ගලික ධනේ ධන පරිත්‍යාග කරමින් සිය ඔබ වහන්සේ අල්පේද ජීවිත ගත කරමින් කරන මේ කාර්යභාරය අගය කරනද යම් දවසකදී මේ හැමදෙම පාරමී ධර්මයක් කළා මතු භවයකදී බුදුබව පතන්න මේ සියල්ල හේතු වේවායි වාසනාව ප්‍රාර්ථනා කරමින් ඔබ පිරිස කුඩා වුණත් ඔබ විසින් පුංචි හරි ආශිර්වාදයක් කරන නමස්කාර පූර්ව ගෞරවයෙන් ඉල්ලා සිටමින් මානියදෙන බොහොම ස්තුතියි.